සියබස සියහඬ සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. රටා පැතර ඇසූ ගීතයක නැසූ කතාවක්. රටා පැතර රටා පැතර ඇසූ ගීතයක නොයසූ කතාවක්. අදින් වසර දාහතකට ප්‍රථම අපෙන් සමුගෙන ගියත් තවමත් අප හදවතින් සමු නොගත් ජනතාවාදී ගායක ගුණදාස කපුගේගේ නොකී කතා සමගින් අද රටා පැදුර දිගේ හැරී වලාමැද අතීතයේ බිඳු නොපෙමින් කිලිගත් හදවත් නොමියන මතකයක ආදරණීය මතක සැමරුම ගුණදාස කපුගේ. අද රටා පැදුර ගුණදාස කපුගේ වෙනුවෙන් දිග හැරෙන වගයි. සංසාර ගිලි දුර්ගයේ දොඹ මල් කැලෑවේ බමරුන් ගයූ කවියක් වගේ ආදරේ අත්වැල් බැඳන් යන්න ලංවී ළඟින් ඉන්න සංසාර ගිලි දුර්ගයේ රටා පැතර ඇසූ ගීතයක නැසූ කතාවක්.
රටාපතර මේ කතාව මං හොයාගත්තේ මූණ පොතින්. ඒත් මේක කවුද ලිව්වේ කියන්න නම් එතන සඳහන් වෙලා තිබ්බේ නැහැ. ඒත් මේ කතාව ඇත්ත කියලා නම් මං හොඳටම දන්නවා. ස්ථානය අනුරාධපුර බස් නැවතුම් පොලේ රෑ කඩයක්. අවස්ථාව සංගීත ප්‍රසංගයක් අවසානයේ මිනිසුන් කඩු මුඩියේ නිවිස් බලා යන කලබලය. වෙසක් සිරිය තිබුණු දවසක්. කපුගේ තමන්ට හැමදාමත් වෙන් කර ඇති නයිට් කඩේ, එහෙම නැත්නම් රෑ කඩේ පසුපස කාමරේ මදු විතක් තොලගානවා. කඩේ ඉස්සරහා අහිංසක පවුලක්. අම්මයි තාත්තයි දරුවෝ තුන්දෙනෙක්. නන් විසිතුරු කෑම, එහෙම නැත්නම් නන් විසිතුරු බීම දරු ඉල්ලනවා. කොත්තු රොටි, බිත්තර රොටි, පරාට, මේ හැම දෙයක්ම. ඒත් මේ තාත්තට මේව අරන් දෙන්න සල්ලි නැහැ. අම්මගේ කුස පොත්ත ඇලිලා කපුගේ මේ පවුල දැක්කා. වේටර්ට කතා කරලා කිව්වා මේ පවුලට කඩේ ඇතුළට කතා කරන්න කියලා. ඒ පවුල ලැජ්ජාශීලීව බයාදු විදියට ඇතුළට ආවා. මේ පවුලට මේ හෝටලේ තියෙන සුපිරිම කෑම බීම වලින් සංග්‍රහ කරන්න කියලා කපුගේ හෝටලේ අයට කිව්වා. ළමයි ටික නොකාපු කෑමක් නෑ. අම්මයි තාත්තයි දෙන්නත් දවස් ගානකි කෑවා. අන්තිමේදී ඒ පවුල ඒ නොදන්න මාත්‍යයට ස්තුති කරන්න ඒ නොදන්න මහත්තයව හෙව්වා. ඒත් ඒ නොදන්න මහත්තය සැඟවිලා හිටියා. තුම් රොටුවක් අහසට යවමින් එළියට ආවේ නැහැ. ඒත් අවසානයේ ඒ සියලු බිල් ගෙවලා ඔහු අනුරාධපුරේ අඳුරු වීදියක් ඔස්සේ නොපෙනී ගියා. මේ වගේ සිදුවීම් නිසාදුවම වෙන්නේ නැති පසු කලෙක කපුගේ අතින් කියවෙන්නේ විදුලි මිනි පහන් ගීතය. සියහඬ සිඳියයි කතා සරිත් සාගරේ
පුරාගෙන පිරූවිතේ විසුලු කෙලින තුම්සිනා යොමා ඇස බලන් යලි සොඳුරේ මැදුරු දොරදිහා රටා පැතර ඇසූ ගීතයක නොඇසූ කතාවක් රටා පැතර රටා පැතර නොමියන මතකයක ආදරණීය මතක සැමරුම ගුණදාස කපුගේ අද රටා පැතර ගුණදාස කපුගේ වෙනුවෙන් දිගහැරෙනවා தந்த கந்துலுமே துமே எங்கிலா நன்னே ஐத பிரதம பிரேமையே தாரகாதியே கிளி மில்லலியனிவே வெள் பிந்து வெட்டேவி கோச பிரித்தி கடாயலே நிந்த நெத்திரையே தந்த கந்துலுமே துமே எங்கிலா நன்னே ஐத பிரதம பிரேமையே සැලියමින් නොහිම් සීතලේ තුරුළුවෙමි දෙන කුටියා ඔබගේ උණුසුමේ ජීවිතය ඉතින් අපි සිහිනයක් නොවේ ඉත උදේම අවදිවි යායුතුව තිබේ නින්ද නැතිරයේ සඳ කඳුළු මීදුමේ ඇංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරී පටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොඳුරේ මගේ නින්ද නැතිරයේ සඳ කඳුළු මීදුමේ ඇංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකාදියේ ගිලි නිල් එළියනිවේ වෙහි බින්දු වැටේවි රෝස පිදි කඩාහැලේ නින්ද නැතිරයේ සඳ කඳුළු මීදුමේ රටා පැතර
ඇසූ ගීතයක නොඇසූ කතාවක්. රටාපැදුර නොමියන මතකයක ආදරණීය මතක සැමරුම ගුණදාස කපුගේ. අද රටාපැදුර ගුණදාස කපුගේ වෙනුවෙන් දිග හැරෙන වගයි. ගුණදාස කපුගේ සුරින් ගායනා කළ ගී අතර පබලුනගේ ගීතය සුමනෝ ගීතය කියලා බොහෝ දෙනෙක් කියන්නේ. මේ ගීතේ ඉතාමත්ම හරවත් හොඳ සුභාවිත ගීතයක්. මේ ගීතය ලියලා ඉවර වෙලා මීන්තලේ මරදංකල්ලි රම්බණ්ඩා සෙනවිරත්න සූරීන් කපුගේ අදට දෙනවා. මේක සත්‍ය සිදුවීමක්. ඒ කියන්නේ රම්බණ්ඩා සෙනවිරත්න සූරීන් කුඩා කල සිට ඇසුරු කරපු මේ නෑනා මිය යනවා. ඔහු කොළඹ ගිහිල්ලා සිතාදීට ගිහිල්ලා ඔහුගේ අධ්‍යාපන කටයුතු කරලා ගමට එනකොට ආරංචිනෝ නගා මිය ගියා කියලා. ඉතින් ඒ දුකට තමයි මේක ලියන්නේ. කපුගේ කොහොමද ගී තනුවෙන් මේ දුක කියන්නේ? එන්න මේක හරි අභියෝගයක් සංගීත නිර්මාණකරුවන්ට. ඔහු ගන්නේ කපුගේ සූරින් ගන්නේ මේවර කෙළිය එන නාද රට. මේවර කෙළි කියන්නේ සතුටට ගියාපු කවි කෙළි ගීත. සාර සදිසි පෙති පේර නිලන කල පළගිය දූ මගේ මේවරයා නෑනු නුඹ පාල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා. මේ රිද්ම කැටිත් එක්ක මේක ගායනා වෙනකොට තියෙන්නේ සාමාන්‍ය නර්තනයකට සුදුසු ඒ ගායන විලාසයක්. කප්පි මේක මන්දගාමි කරන සාර සදිසි පෙති පේර නිලන කල වලගිය දූ මගේ මේවරයා. ගීතනුව නිර්මාණය කරන මේ බලන්න වැවේදී ඇති නිකින් නිනිල්ලේ අඩහඳ ආයට කෙකටිය පිපිලා. දැන් මේකට රිද්ම පැත්තෙන් යොදා ගන්නවා මලබිරි හඬ, ඒ වගේම හොරණෑ හඬ. මේ මලබිරි ඒ කියන්නේ තම්මැට්ටමයි හොරණෑවයි මේ භාණ්ඩ දෙකම කෙනෙක් අවසංගමයි යනකොට වාදනය වෙනවා ඒ මිනිය ගිනියනකොට ඉස්සරහින්. මේ සංගීත භාණ්ඩ දෙකම මේ ගීතයට යොදන බලන්න මොනතරම් ලස්සනද කියලා. ඉතින් මෙන්න මේ වගේ හොඳ ප්‍රතිභාවක් තියෙන හොඳ සංගීත නිර්මාණකරුවෙක් කපුගේ කියන්නේ ඔහුගේ මේ අකල් අභාවයේ ඇත්තෙම රටට නිර්මාණකරුවන්ට අපේ ශ්‍රාවකයන්ට ලොකු පාඩුවක්.
මලහිරු එලියෙන් කොක් කුගියාදෝ මිහින්තලා ගල පැත්තේ පිරුවට හැඳ පෙට්ටියක තියාලා පාන් දෙකක එලි මැද්දේ මදටිය වැටෙද්දි හඳ කැලපෙන ඇල් ඒ දන්දේ ඉස්මත්දේ සුමනෝ උඹ ඇයි නැත්තේ සුමනෝ නොමියන මතකයක ආදරණීය මතක සැමරුම ගුණදාස කපුගේ අද රඩා පැදුර ගුණදාස කපුගේ වෙනුවෙන් දිග හැරෙන වගයි. රඩා පැදුර ඇසූ ගීතයක නොඇසූ කතාවක්. රඩා පැදුර රඩා පැදුර කල්පනා නිවිතේ පිරුණා ආදරේ සඳර සිනයේ රැඳෙනා දිවසේ කල්පනා නිවිතේ පිරුණා දහවල් පේ යඬිනා මගේ දකිනා සැමනේතින් රැකවල් හෙලා ගිනිනා තුරා සුරතේ රැඳියාතින් සැඟවීමෙන් වෙලා තනිවී ඉරෙහි සඳරේ සීනේ රැඳෙනා දිගසි කල්පනා නිවිතේ පිරුණා ආදරේ කඳුලල් පියන් වසනාමලේ කඩනා යුගනේතු කවරා කසුම් පසකැන්නොවා ලංවී අදබිතු සරසා ආදරෙන් තනිවී ඉරෙහි අන්දර සිහිනයේ රැඳෙනා දිගසියේ කල්පනා නොමියන මතකයක ආදරණීය මතක සැමරුම ගුණදාස කපුගේ අද රඩා පැදුර ගුණදාස කපුගේ වෙනුවෙන් දිග හැරෙන වගයි.
විසරද ගුණදාස් කපුගේ ශූරීන් සිහි ගන්නන මේ මොහොතේ මට මතක් වෙනවා ඔහු රජයට සේවා සංගීතංශය තුල නිර්මාණ කරන කරපු හැටි. මම සහභාගී වෙන්නේ 1984 වාද්‍ය ශිල්පියෙක් හැටියට. එතකොට කපුගේ මහත්තය තමයි සංගීතංශය බාර වෙන්නේ. ඉතින් ඔහු සරලගි ළමාගි නවරැල්ල රජරට කැකුළු වැනි වැඩසටහන් නිෂ්පාදනය කරා මුල් කාලේ. මේ වගේ සංගීතංශයෙන් අපි දායක වෙන ගමන් ඔහු නිර්මාණකරණය කරනකොට බලාගෙන හිටියා. ඉතින් මං හරි උනන්දුවක් දැක්වා ඔහු ගීතණු නිර්මාණය කරනකොට ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඒ නිසාම ගීතණු නිර්මාණය කරනකොට මේ වගේ සූර ප්‍රස්තාර ලියන්න කපුගේ මහත්තයා මට එන්න කියනවා. ඉතින් හොඳ අත්දැකීම් තියෙනවා ඒ කාලවකවානු තුල. ඒ වගේම ඔහු නිර්මාණය කරපු ගීත අද වෙනතුරුත් ඉතාම ජනප්‍රිය තත්ත්වයේ තියෙන හේතුව තමයි ඒ ගීතයට අවශ්‍ය සාධාරණී වූ කරුණ. මෙතනදී මට මතක් වෙන ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකරයන් ලියපු ගීතයක් මර තෝන්ඩිය රට ඇඳි අති කැකුළු ටිපී කියන ගීතය. මේක සංගීතවත් කරන්නේ කපු මහත්තයා. ඉතින් මේකේ සංගීත නිර්මාණ කටයුතු කරනකොට මට එන්නිකව සූර ප්‍රස්තාර ලියන්න මේකේ රංජිත් මට තියෙන වැඩ ටික මේ අද හවසට එන්නකො මේ දිවුල්ගණික සරලකි ලැහැත්ති කරගන්න ඕන ඉන්දු කිපයක් තියෙනවා ගීතණු නිර්මාණය කරන්න කියලා. ඉතින් ගීතණු නිර්මාණය කරා මරතුන්ඩිය රට ඇඳි අතේ කැකුළු පිපේ මුටැකිලි තිරේ ඇසී රටා වැල පිතේ. මේ ගීතය නිර්මාණය කරලා මේකට අවශ්‍ය ඉන්ටර්ලූඩ් එක ඉන්ටරක්ෂන් එක මේ සංගීත නිර්මාණය කරගන්නේ කොහොමද කියලා ඔහු සර්පිනා ළඟට යනවා. පොඩ්ඩක් සුවර මේ සංගීති යොදනවා. එකක්වත් කැළපෙන්නේ. ඉතින් මට කිව්වා මේ තාම ආවේ නැහැ මේ සංගීත මට මේ අවශ්‍ය දෙන්නේ නැහැ අද බෑ. ඊට අපි කරමු. දැන් මේ කියනකොට රෑ කොහොමත් 11:00 12:00 විතර ඇවිත් දැන් ඔහු සංගීත නිර්මාණය කරන්න අරගෙන බැරි නම් එහෙම තියෙනවා. ඊට පස්සේ දැන් මමත් එහෙම නිදා ගන්නවා කියලා දැන් මට ඇහෙන උදේට උදේ පාන්දර බලමු බලමු මොකද්ද මේ ඔහු කරන්නේ කියලා. මේ එහාට මෙහාට යන ගම ඔහු කියන්නේ කුද්දී පාන්දර. ඉතින් ඒ වෙන වැඩ කටයුතු කරන ගමන් මේ සද්දේ මට ඇහෙනවා. ඒ පාර එකපාරට ඇවිල්ලා ගෝ හරි ඒකේ මියුසික් එකත් හරි ඉන්ටර්ලූඩ් හරි මේකට අරාබි සංගීතයේ එන ඒ රිද්මේ මුස්ලිම් වරුන්ගේ තියෙනවා ඒ ගීතවල රිද්මයක් අරාබි සංගීතයේ වෙන්නේ මේක ගන්න ඕන රංජිත් හරි ඒක දැන් පරිජිකාරි දැන් ලියන්නයි තියෙන්නේ කියලා ලිව්වා. බලන්න එතනදී ඔහු අනිකුත් ගීතවලට යොදන සංගීත කාණ්ඩ වලට වඩා මේ ඉන්ටර්ලූඩ් ඉන්ටරක්ෂන් එකේ ඉන්ටර්ලූඩ් එකේ තියෙනවා මේ අරාබි සංගීතයේ එන ලක්ෂණ. ඒ සංගති අරගෙන තමයි ඔහු මේ ගීතේ නිමාව කරන්නේ. හරිම අත්දැකීමක් ඒක මට. මොකද මෙතන මේ වචනවල තියෙන වචනාර්ථය එක්ක ගීතයේ අදහසත් එක්ක සංගීතයේ ගලපන ආකාරය. ඉතින් ඒවා අපිට හරියට රූපලක් වුණා අපේ ගමන් මගට. මර තෝන්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මුටැකිලි තිරෙන් වැසි රටා වැළපිතේ මූකුතෝඩි තිරුවංග එළියක අත වනවා රමණාන් සඳ බලන්න එන්න පාතිමා රමණාන් සඳ බලන්න එන්න පාතිමා Thank you.
ඇස්සෙනා තාංගු දෙයින් දුකක් හිත ළඟ ගුලි ගැහිනා කාන්සියට පැනලි වැටේ අවුලු දොරින් එබෙනා හින් සැරේ ගෙට යනවද හිත දොර කඩ තියලා හින් සැරේ ගෙට යනවද හිත දොර කඩ තියලා මර තෝඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මුට්ටැක්කිලි තිරින් වැසි රටා වැල පිතේ මූකු තෝඩි තිරුවන්ද එලියට අත වදනා රවලාන් සඳ බලන්න එන්න පාතිමා රවලාන් සඳ බලන්න එන්න පාතිමා එලුරෑනේ වැලිකාරේ පිය සටහන් මතලා මුන්දානිය ගලේ තුනා උඹගේ සිර කරලා පාට පාට සමනලියන් වැලලි වැටින් දකිනා ඊන වඩන හිත්ගොමුවේ කඳුළු මලක් පිපුණා ඊන වඩන හිත්ගොමුවේ කඳුළු මලක් පිපුණා මර තෝඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මුටැක්කිලි තිරෙන් වැසි රටා වැලපිතේ මූකු තෝඩි තිරුවංග එළියට අත වනනා රවලාන් සඳ බලන්න එන්න පාතිමා රවලාන් සඳ බලන්න එන්න පාතිමා රවලාන් සඳ බලන්න එන්න පාතිමා රටා පැදුර ඇසූ ගීතයක නොඇසූ කතාවක් රටා පැදුර රටා පැදුර නොමියන මතකයක ආදරණීය මතක සැමරුම ගුණදාස කපුගේ අද රටා පැදුර ගුණදාස කපුගේ වෙනුවෙන් දිගහැරෙන වගයි මල් පිපුණේ කොයි කවදාද කියනු
වටවීලා සිව් වටවීලා ඔබ කීවා ඔබ කීවා ඇදමුවා විමසුවා ඔබ කීවා රටා පැතර ඇසූ ගීතයක නොඇසූ කතාවක් රටා පැතර අදවිය පැත්ති ගමක ගුණදාස කපුගේ සහභාගි වුණ සංගීත ප්‍රසංගයක් පැවැත්තුණා. ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු සිදු කිරීමේදී කෙසේම් මුදල් හිගයක් ඇති වී ඒ ගැන කසුකුසුවක් කපුගේ එතනට යනවා. මොකද ප්‍රශ්නේ? ඔව් අහනවා. නැස මේ මෙතන සර්ගිසල්ලි තියෙනවා, සවුන්ඩ් හයර් එකයි වාදක මණ්ඩලයට තමයි ටිකක් අඩු. ප්‍රසංගය සංවිධානය කළ අමරසිංහ බොහොම හිමියට කපුගේට කියනවා, හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගනුදෙනුව පේවන්න පුළුවන්ද? කපුගේ අහනවා. ඔව් සර්. එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා, සංවිධායකවරුන් අපහසුතාවයට පත් වෙලා වගේ. ඒකට කමක් නැහැ, වාදක මණ්ඩලයටයි සවුන්ඩ් වලටයි ගෙවලා ඒක දැන් ඉවරයක් කළා දාන්න. කපුගේ කියනවා, එහෙනම් සර් මට හෙට දවසේ දෙන්නකො, දවල් 12ට කලින් මම රජරට සේවයට ඇවිල්ලා සර්ගේ සල්ලි බේරන්නම්. අමරසිංහ බොහොම යටහත් පහත්ව කියනවා. කපුගේ ඉතනින් නික්මෙනවා. ඔහුට ඇරෙන්න අනිත් අයගේ ගනුදෙනු ඔක්කොම බේරෙනවා. රාත්‍රියේම වාහනය අනුරාධපුරට එනවා. පහුවෙන්ද උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරයේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් 12ට විතර දෙන්නේ ඔහුව හමුවෙන්න කාර්යාලයට ඇවිත්. රජරට සේවේ වාදක මණ්ඩලයේ සේන ඔවුන් එක්ක කපුගේ ඉන්න කාමරයට ආවා. කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලෙන් දැස් මෑත් කොට හිසෝසුවා. එන්න ඇතුළට. කපුගේ පුටුවේ හරිබරි ගැහුණා. ප්‍රසංගේ සංවිධානය කළ අමරසිංහ තවත් කෙනෙකුත් ඇවිල්ලා, සර් පරක්කුණාට සමාවෙන්න, සර්ගේ සල්ලි දීලා යන්නාවේ. අමරසිංහ බොහොම හිමීට කියනවා. කපුගේ කිසිවක් නොකිය හිනා වුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කීපයක් අමරසිංහ දෑතින්ම කපුගේට දෙනවා. කපුගේම මුදල් මේසේ මත තබනවා. ඔහුගේ නෙත් යොමු වී තිබුණේ මුදල් නෝට්ටු දිසාවෙ නෙවේ. අමරසිංහ මුදල් නෝට්ටු එළියට අදිනකොට ඒත් එක්කම එළියට ආපු වෙනත් කඩදාසියක් විතරයි කපුගේගේ අවධානය යොමු වුණේ. එම කඩදාසිය කඩිනමින් ආපහු සාක්කුවටම දාගන්න අයුරු කපුගේ දැක්කා. කොහෙන්ද හදිසි අද උදේම සල්ලි හොයාගත්තේ? කපුගේ අහනවා. අමරසිංහ කිසිවක් නොකිය තම මිතුරා දිස බලනවා. මිතුරා බිම බලා ගන්නවා. කොහොමද සල්ලි හොයාගත්තේ? කපුගේ නැවත අහනවා. අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා, නැස අපි උදේම බැංකුවට ඇවිල්ලා පොඩි බඩුවක් තියලා සල්ලි ගත්තා, ප්‍රශ්නයක් නැස. මිතුරා හෙමින් උත්තර දෙනවා. කෝ ඔය උඩසාක් විදාගත්ත රිසිට් එක මෙහාට දෙන්න. කපුගේ අත දික් කරනවා. අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා. ඒ ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා, ඔක මෙහාට දෙන්න. කපුගේ අත දිගු කරගත්ත ගමන්මයි අකමැත්තෙන් වුණත් අමරසිංහ රිසිට් පත කපුගේ අතේ තියෙනවා. ඔහු ඒ දිග හැර බලනවා. වලල්ලක් නේද තියලා තියෙන්නේ? කාගේද වලල්ල? කපුගේ අහනවා. ලොකු දුවගේ වලල්ල සර්, ප්‍රශ්නයක් නැහැ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේර ගන්න පුළුවන්. රත්තරම් බඩු තියෙන්නේ මේ වගේ හදිස්සියකට බැංකුවට තියන නිසා, අමරසිංහ කියනවා. වලලු තියෙන්නේ බැංකුවල තියන්න නෙවෙයි මිනිස්සුයෝ, අතේ දාගන්න. තමන්ගේ මේසෙ උඩ තියෙන මුදල් නෝට්ටු ටිකයි බැංකු රිසිට් පතයි. අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා, නැස කමක් නැහැ, මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම බලල්ල බේර ගන්න සර්. අමරසිංහ නැවත කියනවා, දැන්ම ආපහු ගිහිල්ලා මේ සල්ලි බැංකුවට බැඳලා වලල් අරන් ගිහින් දුවගේ අතේ දාන්න. ගොයම් කපපු දාක බලමුකු. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොලකට අරන් මොනවද ලියනවා. සර්, අමරසිංහ නැවත යමක් කියන්න උත්සාහ කරනවා. හරි, දැන් ගිහින් මම කිව්ව දේ කරන්න, මට වැඩ තියෙනවා. දැන් යන්න බැංකුව වහන්න කලින්. කපුගේ ප්‍රස්ථාර කොල දිහා බලාගෙන එහෙම කියනවා.
මුදල් නෝට්ටු කීපයක් බැංකුවේ සිට පතත් අතේ ගුලි කරගත් අමරසිංහ මිතුරත් එක්ක කාමරෙන් පිට වෙනවා. අමරේ, මේ වගේ මිනිස්සු ලෝකෙ ඉන්නවද? මිතුර අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නේ නැහැ. ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා. ඒ බර මේ කහන ඔබටත් දැනේවි. සියහඬ නොමියන මතකයක ආදරණීය මතක සැමරුම ගුණදාස කපුගේ. අද රටා පැදුර ගුණදාස කපුගේ වෙනුවෙන් දිග හැරෙන වගයි. සියහඬ
ඇසූ ගීතයක නොඇසූ කතා සමඟ කපුගේ මතක ආවරජන අතුරින් අද අපහා එක් වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදක රංජිත් විජේවික්‍රමයන් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදක රංජිත් රූපසිංහ ඔබ දෙපළට අපගේ විශේෂ ස්තුතිය. නැවතත් මෙවැනි සොඳුරු වැඩසටහනකින් නොදුරු දිනෙක ඉදීම හමුවෙමු. මම කමල් රංජන. දවසේ මගේ රට දියුණට ඇත්තේ අද අඳුරේ ඔබ ගිලුණත් මගේ රට පරහට අත්වේ තත්පරයක් පාසා දය දියුණට සිට ගතපා හැම තත්පරයක් පාස
සාගය දියුණට සිත ගතපා එන්න සොයුර එන්න මිතුර පෙරට පාතබා එන්න සොයුර එන්න මිතුර පෙරට පාතබා මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා කිසිදිනක නොයිනු සොයුර නීතියන් නියා මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා කිසිදිනක නොයිනු සොයුර නීතියන් අපි දිනුවා මුළු ලොව අපහට යටවේ ලොව දිනුවත් අප පෙරදි මොකටද බල නැත සොයුරේ එන්න සොයුර එන්න මිතුර පෙරට පාතබා මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා කිසිදිනක නොයිනු සොයුර නීතියන් නියා මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා කිසිදිනක නොයිනු සොයුර නීතියන් නියා මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා කිසිදිනක නොයිනු සොයුර නීතියන් නියා මල් තරුණ සමය රන් මසුරන් හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ